දැන් අද අපි දන්නවා මේ වෙනකොට විදුලිය වැඩි මොනවත් විසන්දි වෙන්නේ පැය 3යි. ඒක දවසට 24 පැයක් තියෙනවා. ඒතකොට මේ පැය 3 විදුලිය විසන්දි වෙනවයි කියන එක දැනගෙන තමන් සලසුම් කරනවා තමන්ගේ වැඩ. ඕනනම් අර පැය 3 පුදියන්න පුළුවන්. අනිත් කාල වෙලාවෙදී තමන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. මම එකයි කරා හිතන විදිහට වෙනස් වෙනවනේ. අයියෝ පැය 3ක් අද ලයිට් කපනවනේ. කියන එකයි අද පැය 3යි නේ කපන්නේ. මම ඒ කියන්නේ දැන් සමහර දේවල් තියෙනවා අපේ පාලණයෙන් පරිබාහිර දේවල්. ඒ අපේ පාලණයෙන් පරිබාහිර දේවල් නිදහසට කාරණා වශයෙන් ගන්න නැතුව අපිට පාලණයට නතු කරගත හැකි විදිහට ඒ කටයුත්ත කිරීම තමයි වැදගත්. එතකොට ගෙදරක පරිසරයේ ඒක ගැන කිසි සැකයක් නැහැ වැදගත්. සද්ද බද්ද නැති, බාධා නැති එහෙම පරිසරයක් තියෙනවා. නමුත් සමහර ගෙවල් අපි දන්නවා පුංචි ගෙවල් තියෙන දරුවෝ ඉඳ නැහැ. හරි. එහෙමනම් ගහක් යට අපේ බැච් වල ඉඳලා තියෙනවා පහන් කණු යට පාඩම් කරපු දරුවෝ. එතකොට අපි දැක්ක විභාගයට උසස් පෙළ ප්‍රතිඵල ආවා ඒ තුනයි අත් දෙක නැති දරුවෙක්. එතකොට තමන් දුරුමුඛ වෙනකොට අර මනෝභාවය හදා ගන්න ඕන දේ තමයි මෙහෙම චරිත තියෙනවා මෙහෙම ජයගත්ත දරුවෝ ඉන්නවා මඩකලපු ඒ ළමයෙක් තමයි මෙහෙම කරලා තියෙන්නේ. මේ කොළඹ පාසල් වල කාරකෙන් ගිහිල්ලා බාලා රතු තුන් වේලා කවපෝ නැහැ. ජීවිතය කියන්නේ අභියෝගයක්. ඒක තේරුම් අරන් මේ දරුවා අධිෂ්ඨාන කරගන්න ඕන සීමිත කාලයක් තියෙනවා. මං ඒ කාලය උපරිමයෙන් කළමනාකරණය කරනවා. ලයිට් කැපුවොත් ඒ පැය තුනේ මම බුදිනවා. බුදියලා ලයිට් තියෙන ලාට මම පටන් ගන්නවා. අපි තමු අපි නොදැනගෙන වැඩක් කරන්න ලෑස්ති වුණා ලයිට් ගියා කියලා. ඉතින් එතකොට ලයිට් නැතුව කරන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවානේ. පුළුවන්නේ ලියන වැඩේ කරන්න පුළුවන්. ඒක නිසා නිදහසට කරුණක් හොයන්න එපා කියලා මම මේ දූලගේ පුතාගෙන් ලාට කියන්නේ. විභාගය කරන්න බැරි ඇයි කියන එක පුළුවන් අදිස්ථාන සීලී මනසකට ජයගත නොහැකි ප්‍රශ්නයක් නැත ඉතරයි කියන්නේ කොහොමද කියන්නේ අත්ත වශයෙන් මේ එකම තමයි මටත් කියන්න තියෙන්නේ මොකද මේ විශේෂයෙන් තරුණ වයස විතරක් නෙමෙයි ඇත්තටම ඕනම පුද්ගලෙ සාර්ථක පුද්ගලෙ ඒගොල්ලෝ හරි නම්‍යශීලී ඒ කියන්නේ නම්‍යශීලී කියන්නේ මේ හැම එකටම මේ එකඟ වෙන එක නෙමෙයි ෆ්ලෙක්සිබල් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අර මේ මේ බොහොම දරුණු විදිහට මේ ක්‍රියාපටිපාටියක් නැහැ. ලෝකය වෙනස් වෙන විදිහට ඒගොල්ලෝ වෙනස් වෙන්න ගන්නවා. එහෙම වෙනස් වෙන්න බැරි වෙච්ච කට්ටිය ලෝකෙන් ඉබේට ඉවත් වෙන එක. ඒක තමයි මම හිතන්නේ පරිණාමයේ මූල ධර්මයක් ඒක. ඉතින් ඒක හින්දා දැන් විදුලිය විසන්දි වීම වේවා වෙන මොකක් හරි ප්‍රශ්නයක් වේවා ඒකට අපි කියනවා අර වෙනස් ඒ වෙනස් තත්වයන්ට මුහුණ දීලා තමන් හැඩගැහෙන්න පුළුවන් කවුද? ඒගොල්ලෝ ඉතුරු වෙනවා ලෝකෙ. අනික ඩයිනෝසෝරලට උනේ ඒක. ඔය අනික දරුවන්ට ආවර්ජනය කරගන්න තාම වැදගත් එකක් කියනවා. දැන් පහුගිය අවුරුදු ගාණක් කොරෝනාවට ඉස්කෝල වහලා තිබ්බා. නොඑක් ප්‍රශ්නුද? ඉතින් මේ ඒ තුන ගත්ත ළමයි ඉන්නවානේ. ඒගොල්ලන්ටත් ඔය ප්‍රශ්න මාර්ගගත අධ්‍යාපන ක්‍රමය නැති වෙලා තියෙනවා මේ සකල ප්‍රශ්න මැද්දේ ප්‍රතිඵල තුල යම් ප්‍රමිතියක් ඒ කියන්නේ මහා පරිමාණයෙන් ෆේල් වෙලා නෙමෙයිනේ 60%ක් පාස් වෙලා 140,000කට කිට්ටු අය විශ්වවිද්‍යාලන සුදුසුකම් ලැබලා ඒකට තමන්ට හිතන්න තියෙන එහෙනම් මේ ප්‍රශ්න බාධක මැද්දේ 60%ක් මේ අභියෝගයට ගිහින් තියෙනවා එහෙනම් මම වෙනස්ව හිතන්නේ කොහොමද මට මේක කරන්න